සුබ දවසක් අදත් ගමේ රසට ජගත් සමග විශේෂාංගයෙන් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ රසවත් මොකද්ද මස්කට් එකක් නැත්තම් කියනවා ඉන්දියන් භාෂාවෙන් නම් කියනවා හල්වා කියලා හල්වා කියලා කිව්වහම හල් වර්ග ගොඩාක් තියෙනවා කැරට් බීට්රූට් ඉඳලා ගොඩාක් දේවල් වලට හල්වා කියලා තියෙනවා ඊට අමතරව මස්කට් වලටත් හල්වා කියලා කියනවා අපි කියනවා මස්කට් කියලා අපි බලමු ලේසියෙන් ගෙදර ඔයගලන්ට ඉතාලම අඩු වියදමකින් ඉක්මනකින් හදාගන්න පුළුවන් මස්කට් එකක් තමයි ඔයගලන්ට කියලා දෙන්නේ කෝම් පිටි වලින් එහෙම නැත්තම් කෝන් ෆ්ලවර් වලින් කොහොමද मस्कट हदंडी हरी लेसी हदंड पुल मे हिताम सीमित बड़ प्रमाण तीनकोलता मै हदंडी आने अभी बलमु कुहुमद मुणवद वशंड मलंगती सीनी ग्राम देशीय पन वत्रग्राम देशीय पन हेमनता कप्पेकट कप्पेका ओगोल सीनी कप्पेका वत्र कप्पेका अभी मुलिम සීනි කප් එකට වතුර කප් එක එකතු කරලා රත් කරගන්න මේ හරි ඉක්මනට ලේසියෙන් හදා ගන්න පුළුවන් දෙයක් තමයි ඔයගොල්ලන්ට මේ අද පෙන්වන්නේ මංගාව තියෙනවා දෙහි ගෙඩියක් ඔයගොල්ලන්ට ලෙමන් ගෙඩියක් ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි රසයි මම අපේ දේශීය විදිහට वेल दही गेड़िया अरती है मे दही तीन मे वत्ते अभी मेके पोतुटिका ग्रेट कर दही पोत पोडक अभी ग्रेट कर ग्रेट कर पोड़ी कपा करना ग्रेट ले पोड़ी पे ग्रेट कर पुलवा अभी देहिपोत सीनी इलंगट मंगलंग तीयनवा कोम पीटी कोन फ्ला ग्राम एक सीएसी पहाक वत्र मिलीटर एक सीएसी पहाकल कपना सीनगत कपे के कब्बागिया कोम पीटी कब्बागिया वतुर इकट दीयकर ग्राम ना एक सीएसी पा मुखदे सीनी देशीय पनहाय वतुर देशीय पनहाय निशा कोन प्लाटिक हुंदटापी दिय कर गान्नौ मे वगे पेन रस वर्ग हदनौ आई थिंक गोडाक मुलिन्नंग वेड सटहन्नुलापी पेन रस कैम गोडाक कियला दुन्ना देन अपी मुकद देशीय देट मूल तेन दीला रटे पावतिन्न तत्त्वयात मुकद हेम नालिकावकम गोडाक चेफ्ल एविल्ला विविध अतुरु पस वर्ग देवल हदनौ ओगुल्लन्ट देशीय देयिन अलुत् देयक् ගමේ කෑමක් අලුත් රහට හදන හැටි තමයි අපි මේ වැඩසටහනෙන් ඔයගලන්ට නිතරම කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි වැඩිපුර ගමේ දෙයට නැඹුරු වෙලා තියෙන්නේ. හැබැයි ගමේ දෙයක් හැදුවත් අලුත් දෙයක් අලුත් විදිහට තමයි ඔයගලන්ට අපි කරලා පෙන්වන්නේ. මේ සීනි ටික සිරප් එක අපි දැන් සුගර් සිරප් එකක් වෙලා තියෙන්නේ. මේ සීනි ටික පදමට උතුරනකන් අපි කලවම් කරගන්න ඕනේ. ඔගලන්ට පේනවා යටින් බුබුලු වෙනවා ගින්දර ටිකක් අඩු කරලා තියෙන්නේ මේ තාම උකු ගතියක් නැහැ මේක තියෙන විශේෂත්වය තමයි අපි මේකට එළඟි තෙල් එකතු කරලා හදන්නේ. ගොඩක් වෙලාවට අපි ලංකාවේ කරනවා නම්
बटर टिकम एकतुकरा इंडियन विधि करना एलंगी तेल गुड़ाक हाई एलंगी तेल लोलिंग तमाय हदान्य गुड़दान घी ओलोली गुड़ा कैम वर्ग हदनो अभी बत् वर्ग हेम हदला पेन्नुआ यानी मे वेड सट हन बल नैट अलुदे वाल ने मे मेक उतुरांगेन कोटापि गिंदर टीका अडुकरला अपि एकतु करनवा अपि अरगनाव दिय करगत्त कॉर्न फ्ला टीका कैट वेंड देन नेतु अपि कलवं करगन्नो इदिंगु पिटिको मस्कट දැන් අපි මේක හොඳට කැට වෙන්නේ නැති වෙන්න කලවම් කර ගන්නවා මේක හොඳට හැඳි ගගා ඉන්න ඕනේ නැත්තම් කැට වෙනවා නිසා हेमदाम कड़ेन वाटे दर्वेकूट गेदर हदला धर विशेष मे वगे दीवागंड धर्वे उपंदीन अवस्था कदि युगलोड़ा कड़ेंगे तमुंट गेदर हदागंड पुलवा कौन प्लाटिक अत का उगला पेन टीक टीक वतुर गति आई मेला टीक टीक उकुंड हिमीट हिमीट अड़गिंदरे अभी कुकर गो अतट तेरेन वटिका गण वेन कोट मे इतोट अभी वटे मे कतुकल हुंदट हेंदिगा गंडोनी मे ओगलान पेनो मे हेंदट एकतु वेला तीयेनवा गण वेवी यह हेन देखती हुई काफी हूर लाए मिक्सर नहीं मैं कतु करना आम मेक हम कल्पना वेंकरो मुखद अड़ी अल्लांड पुलवा මේකෙ තින් ඕගොල්ලෝ දොදලක් හැඳි ගන්නවා වගේ මේක එකපාරට ගින්දර වැඩි කරගෙන හදන්න පුළුවන් දෙයක් නෙමේ අඩු ගින්දරේ අපි එකතු කරන්නේ දැන් මේ උකු වේගන එන ඕගලන්ට අදිරියෙන් අදිරියට පේනවා මේක කලින් තිබ්බ විදිය බාගෙට ඝන වුණු හැටි දැන් කොහොමද කියලා මං ගින්දර ටිකක් අඩු කරලා තියෙන්නේ මල්ලංග තියෙනවා වියලි මිදි ඕගලන්ට කජු එකතු කරන්නත් පුළුවන් වියලි මිදි එකතු කරන්නත් පුළුවන් අපි ඒ ටිකත් ටිකක් කපා ගන්නවා සාමාන්‍ය මිදි ගෙඩියක් දෙකට තුනට වගේ හිටින්න අපි කපා ගන්නවා නේ ඒකම මේකත් බලන්න ඕනේ අපි නැවැත්තුවොත් මේක නේ अभी दैन मेकट एक तमुं कमति वर्ण सामान्य मस्कटी कह पाटट कुल पाटट नु पाटट मंगिकत मेकट कह पाट कलरिंटिका
ඔගලන් කැමති පාටක් ඔගලන්ට එකතු කරන්න පුළුවන් මේ දැන් ඔගලන්ට පේනවා මේ තික් වෙවි එන්නේ මේ දැන් අපි මේකට එකතු කරනවා අපේ හීනියට කපා ගත්ත අපි මුද්දරස් පලන් ටික කජුත් එකතු කරනවා නම් ඔගලන්ට මේ අවස්ථාවේ කජු එකතු කරගන්නත් පුළුවන් ඊළඟට මන් ළඟ තියෙනවා ලුණු අපි චුට්ටක් කටේ රසට ලුණු පොඩ්ඩක් එකතු කර ගන්නවා හොද්දකට වගේ ගොඩක් නෙමේ ලුණු චුට්ටක් ඊළඟට මං ගාව තියෙනවා එළඟි තෙල් ගී ඔයිල් කියලා කියනවා එළඟි තෙල් මුලින්ම අපි පුරෝපු මේස හැඳි එකක් එකතු කරනවා ඒක එකතු කරලා අපි කලවම් කර ගන්නවා वटे हट मेदट दंगुला पेन मेती पदम कुहम दिखला अभी इकतुक आम इक हेंद एक तेलगती है कलवांग विन का कलवांग कर नवत्ता पुलवा देखने में हेंदिगा गाम හැන්දේ එකතු වෙන ටික අපි ආයි පොට් එකට දානවා අපි මුලින් එකතු කරේ එක හැන්දයි ඒක හොඳට වේලුනහම අපි තව හැන්දක් එකතු කරනවා එළඟි තෙල් පුරෝපු මේස හැඳි දෙකක් දැන් අපි ආයි කලවම් කරන්න පටන් ගන්නවා මේ තෙල් ටිකත් මේ මුලින් එකතු කරනකොට තෙල් ගතියට පේනවා ඊට පස්සේ හොඳට මස්කට් එක तेल टीक उरा गो ओगला सुगंद कुड़ एक तुक अंडा पुलवा मम्म कुत्ते तुक रही मंग एक तुक रे देही पोतू ඔගලන්ට පේනවා තෙල් උණු වෙවි එනවා මේ අපි නොනවත්තාම හැඳි ගන්නවා මේ මේ වගේ එකක් ගත්තාම හොඳට ගැලවිලා එනවා මේ උඩ පැත්ත මැදට දැන් බෝලයක් වගේ ඔයගලන්ට පේනවා මුලින් තිබුණට වැඩිය ගොඩාක් වෙනස් ආකාරයකට දැන් තියෙන්නේ අපි මේකෙන් පොඩ්ඩක් අරන් වතුර ටිකකට දාලා බලනවා මං ගාව තියෙන වතුර බෝල් එකක් මේකට පොඩ්ඩක් දාලා බලනවා මේ දිය වෙලා යන්නේ නැහැ මස්කට් කෑල්ල මේ විදිහට තියෙනවා දැන් තමයි පදම ගාන්ට අපි හදා ගන්නවා මේක ඔගොල්ලෝ බෝල් එකකට එහෙම නැත්නම් ට්‍රේ එකකට දාලා අඩුම තරමේ පැයක්වත් තියෙන්න ඕනේ මේක කපන පදමට ගන්න මම මේ ලේසියට තමුන්ට ගෙදර තියෙන බෝල් එකකට එකතු කරන්නේ
දැන් අපි මේක තුනි කර ගන්නවා. මේ විදිහට මේක නිමෙන්ඩ අපි තියනවා. ඔගලොට රේහේක නම් කෑලි කපන්න එහෙම පුළුවන්. හල්වා වර්ග තියෙනවා ගොඩාක්. ඉන්දියානු හල්වා වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් අපිටත් මස්කට් වර්ග දෙකක් තුනක් අපේත් ලංකාවේ තියෙනවනේ එක එක විදිහට. ඉතින් මේ විදිහට හදාගත්ත ඒවත් තියෙනවා. මේ ඇවිල්ලා අපි හැදුවේ කෝම් පිටි වලින් නේ. නිමෙන්ඩ නිමෙන්ඩ මේක අපි හැඳිගා ගන්නවා. ඉතින් විවිධ වර්ණ එකතු කරන්න පුළුවන් මේකට. භාගයක් කහ පාට දාලා ඉතුරු භාගෙට රතු පාට දාලා ඔගලන්ට ලේස් දෙකට ගන්න පුළුවන්. ඔගොල්ලෝ දැකලා ඇති බොම්බේ ස්වීට් කියලා කඩ තියෙන ඒ කඩවල මේ වගේ දේවල් තියෙනවා හල්වා කියලා. කැරට් වලින්, බීට්රූට් වලින්, පොටේටෝ වලින් මේ වගේ ගොඩාක් දේවල් වුණොත් හල්වා වර්ග හදනවා. නේ? දැන් මේ අත තියලා බලන්න පුළුවන්. අතේ ඇලෙන්නේ නැහැ. නිමෙන්ඩ නිමෙන්ඩ මේක අතේ ඇලෙන්නේ නැහැ. මේ විදිහට අපි හදා ගන්නවා. බලන්න මේ වගේ දෙයක් අපි ගෙදර හැදුවාම කොච්චර හොඳද. අපි දන්නවා කිසිදු රසකාරකයක් අපි එකතු කරේ නැහැ කියලා. ඔගොල්ලෝ කඩෙන් මස්කට් කෑල්ලක් අරන් දුන්නොත් තෙල් බැහැලා සමහර වෙලාවට තෙල් ගඳයි මොනවද එකතු කරේ කියලා අපි දන්නේ නැහැ. විශේෂයෙන්ම පොඩි දරුවන්ට ඉතින් ගොඩක් වෙලාවට අම්මලා පැන් රස අරන් දෙන්නෙත් නැහැ. අපි විනෝද ගමන් ගිහාම මස්කට් කියලා අරගෙන එනවා. අපි දන්නේ නැහැ කොච්චර කල් හදලා තියෙනවද. මොනවද එකතු කරලා තියෙන්නේ කොහොමද කරලා තියෙන්නේ. ඕගලන්ට ගෙදර මේ ලේසියෙන් හදා ගන්න පුළුවන් දෙයක්. කෝම් පිටි ටිකක් ගත්තා, වතුර ටිකක් ගත්තා, සීනි ටිකක්. මූලික අමුද්‍රව්‍ය හතරයි. සීනි, වතුර, කෝන්ෆ්ලා, වතුර. ওই ටික තමයි අපි එකතු කරලා හැදුවේ. හදන්න ගෙදර වස කවනවට වැඩිය දරුවෙකුට හොඳ දෙයක් කවන්න කවලා හදලා බල්ලා කතා කරන්න. මේක දැන් මෙහෙමම තියන්න ඕනේ අපි නිමෙන්න. සාමාන්‍ය පැයක් විතර යනකොට ඕගලන්ට කෑලි කපා ගන්න පුළුවන්. ඇලෙන්නේ මුකුත් නැහැ. මේ දැම්ම මම පෙන්නුවා මේ. අපිට ඇලෙන්නේ මුකුත් නැහැ දැම්ම. නිමෙන්න නිමෙන්න මේක හයි වෙනවා. ඊට පස්සේ කෑලි කපා ගන්න දරුවන්ගේ බර්ත්ඩේ පාටි වලට, ඔය උත්සව වලට තමුන්ම ගෙදර හදන්න. එහෙම නැත්නම් ස්වයන් රැකියාවක් හැටියට තමුන් පොඩි කඩ කරනවා නම්, තේ කඩ වගේ දේවල් කරනවා නම් මේ වගේ දේවල් හදා ගන්න. ගොඩක් අය කතා කරනවා ස්වයන් රැකියාව වලට ලොකු අත්වලක් කියලා වැඩසටහන ගැන ප්‍රශංසා කරනවා. හරි සන්තෝසයි. මොකද දේශීය දේට මුල් තැන දීලා තමුන්ට ගෙදර වසවිසෙන් තොර හෙටක් වෙනුවෙන් කරගන්න පුළුවන් දේවල් තමයි පෙන්වුවේ. රැඳින්න පියෝ ටීවී චන්නාලිකාව සතියේ දවස් පහේම අලුත් දෙයක් අලුත් විදිහට අපි උදායිර වැඩසටහනින් ඔගලන්ගේ ආලින්දියට එන්නේ. තවත් දවසක මෙවැනි වැඩසටහනකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. මම ජගත් පත්තා.